අද මේ මාධ්‍ය හමුවේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ අමාත්‍යංශයේ අමාත්‍යවරයා විදියට මම වැඩ බාර ගත්තට පස්සේ අපි එක ප්‍රතිපත්තියකට ක්‍රියාත්මක වෙන්න ගත්තා මේ මහ ජනතාවගේ මහවැලි කලාපෝල ජීවත් වෙන මහවැලියේ ඒ පනත් වලින් අනපනත් වලින් වෙන් වෙච්ච ප්‍රදේශවල ඉඩම් ගැටළු වල නිරවුල් අයිතිය එය සඳහා ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. අන්නේ වැඩපිළිවෙලේදී අපි බැලුවා දීර්ඝ කාලයක් ඉදමක අයිතිය නොලැබිච්ච නිල වශයෙන් ඉදමක් තිබ්බත් නිල වශයෙන් ඒ අයට අයිතියක් නැහැ දරුවෙකුට ඉදම දෙන්න විදියක් නැහැ ඒ වගේම ව්‍යාපාරයක් කිරීමේ උවමනාව තිබ්බත් එය බැංකුවකින් ණයක් ලබා ගන්න හෝ ක්‍රමවේදයක් තිබ්බේ නැහැ මේ ආරවුල් ගොඩක් තිබ්බා සම මෙයාගේ අපි හදුවා වැඩපිළිවෙලක් ඒකට ලේකම්තුමත් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු සියලුම නිලධාරීන් ඒ ප්‍රතිපත්තිය සාර්ථක කරගන්න ලොකු සහයෝගයක් දැක්වුවා. එතනින් අපි ගිය වසරේ ඉඩම් ඔප්පු 15000ක් මහවැලි උරුමේ ඔබේ නිවසටම කියන සංකල්පෙත් එක්ක ගේංගෙට අපි ඔප්පුව හදලා ගිහිල්ලා ගෙදෙට්ට ගිහිල්ලා බාර දුන්නා. නව සංස්කෘතියක් ආරම්භ කරා. මහජනයා ගිහිල්ලා පෝලිමේ ඉන්නවට වෙනුවට ගෙදරට ඔප්පු අරන් ගිහිල්ලා බාරගත් බවට අත්සන් කළා. දෙන ඉතිහාසයේ නව සංස්කෘතියක් ආරම්භ කරා. එයි දෙවනි පියවර අපි දැන් අද දිනේ ඉඳලා අපි මාසයක් තුල ඉඩම් ඔප්පු 15000ක් නොවැම්බර් මාස 20 සිට දෙසැම්බර් 20 කාලය තුල ඉඩම් ඔප්පු 15000ක් නිවෙස් වලට ගිහිල්ලා ඒ අයට ඉඩම් අයිතිය ලබා දීමේ කටයුත්ත සිද්ධ කරනවා මහවැලි කලාප 10 පුරාටම ලංකාවේ තියෙන. ඒ වගේම තමයි මේ තමයි මේ අයට ලැබෙන ඉඩම් ඔප්පුව ජනාධිපතිතුමාගේ අත්සනින් මේ ඔප්පුව සෑම නිවසකටම නිවාස 15000කට ලැබෙනවා. මේ සංකල්පේ කොච්චර ඔප්පු ප්‍රමාණයක් අපි දීලා තියෙනවද තව කොච්චර ප්‍රමාණයක් දෙන්න තියෙනවද මේ පිළිබඳව අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් ඊට අවශ්‍ය වැඩිමනක් විස්තර අවශ්‍ය නම් ඉඩම් අධ්‍යක්ෂතුමත් පැහැදිලි කරાવી එක කාරණයක් මම මෙතෙන්දි කියන්න ඕන නව ඉඩම් ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙන්න ජනාධිපතිතුමා වැඩපිළිවෙලක් ගෙනියන නිසා නව ඉඩම් බැහැර කිරීම 2022 11 ඉඳලා නතර වෙලා තියෙනවා එතකොට අපි මෙතන තියෙන අවිධිභක්ත භුක්ති විඳින ඉඩම් කට්ටි 15309ක් කියන්නේ මේ අය දීර්ඝ කාලයක් පදිංචි වෙලා ඉන්න අවිධිමත්ව මේ අය විධිමත්ව ඒ අයට නිල අයිතිය ලබා දෙන්න මේ නව ක්‍රමවේදය ගේනකල් අපි තවම අපිට ඒ වැඩසටහන නතර වෙලා තියෙනවා ඒ වගේම ඉඩම් කච්චේරි සිදු කර තේරීම් ලේඛන සඳහා අනුමැතිය ලබා ගැනීමට 9804ක් තියෙනවා ඒ ඉඩම් කච්චේරි සිදු කරලා තියෙනවා
2011 11ට කලින් ඒවා අවසන් කරලා තියෙන්නේ ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට 2022 11 11 ලිපිය නිසා නතර වෙලා තියෙනවා මේ අනුමැතිය ඒ ලිපිය සංශෝධනය වෙලා ආපුවාම මේකත් කඩිනමින් අපිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා ඒ වගේම රජයේ ඉඩම් ආඥාපනත යටතේ වෙන ඉඩම් සඳහා දීමනා පත්‍ර බදු කර ලබා දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලු මැනි ඇතියේ ඉල්ලල් තියෙනවා 7991ක් අපි සකස් කළා අනුමැතියට ජනාධිපති ලේකම් කාර්යාලයට පිටත් කර යවලා තියෙනවා කියන එකත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සිහිපත් කරනවා ඉතින් අද දිනේ අපි කඩිනම් වැඩපිළිවෙලක් යටතේ හදාගත්ත ඉඩම් ඔප්පු 15000ක් ඉඩම් අයිතිය ඔබේ නිවසටම කියන සංකල්පෙත් එක්ක අපේ මහවැලි නිලධාරීන් විසින් ගෙදරටම ගිහිල්ලා මේ අයිතිය ලබා දීමේ කටයුත්ත සිද්ධ කිරීමට ක්‍රියා කරනවා ඒ වගේම මම මෙතනදී කියන්න ඕන මේ ඉඩමක් සඳහා කොච්චරක් මුදලක් රජයේ වෙන් කළා තියෙනවද කියන එක. ද කුඹුරු ඉඩමක් සඳහා සහ ගොඩ ඉඩමක් සඳහා. මොකද සමස්ත වියදම් ඉඩම් සකස් කළා, ඩෝසර් කළා මේවා හදද්දී ගෙවතු ඉඩමක් සඳහා ලක්ෂ 5ක විතර වියදමක් දරලා තියෙනවා මහවැලිය ස්ථාපනය කරපු දවසේ ඉඳලා ගත්තොත්. ගෙවතු ඉඩමක් ලබා දෙන්න. ඒ වගේම වාරි ඉඩමක් ලබා දීමේදී දැන් මේ මහවැලි ජනපදවල ඉන්න ගොවි ජනතාවට වාරි ඉඩමක් ලබා දීමේදී ලක්ෂ 30ක විතර මුදලක් මේ වෙනුවෙන් රජය දරලා තියෙනවා. ඒ කියන්නේ ජලාශ හදන්න, මාර්ග පද්ධති හදන්න, විදුලිය දෙන්න මේ ඔක්කොම බෙදිලා එනකොට රජය බර අරගෙන තියෙන එක. මහජන බදු මුදල්. ඒ වගේම තමයි මේ අයට දැන් මේ ජලාශ නඩත්තු කරන්න ඕන. ජලාශ නඩත්තු කළා වාරි ජලය ගොවි ජනතාවට දෙන්න ඕන. ඒ නිසා තමයි මම හැමදාම ඉල්ලුවේ විදුලි අපිට භාණ්ඩාගාරයට බරක් නැතුව වාරි මාර්ග අමාත්‍යංශයේ දුවන්න පුළුවන් විදුලි බල මණ්ඩලයකින් අපිට ඒකකයකින් 750ක මුදලක් ලැබෙනවා. මේක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. විදුලි බල මණ්ඩලයෙන් ඒකකයට 750ක මුදලක් ලැබෙනවා නම් වාරි මාර්ග අමාත්‍යංශයේ ඉතිරි ඉඩම් වල බදු මුදලුත් අය කරගෙන අපිට පුළුවන් භාණ්ඩාගාරයෙන් මුදල් ගන්නේ නැතුව මේ අමාත්‍යංශය දුවලා පෙන්වන්න. මම අර කියන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ දුවන්න පුළුවන් අර මං කාරුණික ඉල්ලීමක් කරේ. සමහරු බල කිරීමක් විදියට ගන්න හදලා තිබ්බා 120ක් ක්‍රිකට් වලින් දෙනවා නම් මේ රටේ ක්‍රීඩා අමාත්‍යංශයට භාණ්ඩාගාරයෙන් මුදල් නැතුව දුවන්න පුළුවන්. ඒ වගේම තමයි විදුලි බල මණ්ඩලයෙන් ඒකකින් 750ක් ලැබෙනවා නම් වාරි මාර්ග අමාත්‍යංශයේ දුවන්න පුළුවන් භාණ්ඩාගාරයේ මුදල් නැතුව. ඉතින් අපි ඒ වෙනුවෙන් වියදම් කරනවා මේ වාරි මාර්ග ජලාශය ඇල පද්ධති සකස් කරන්න, අඩුපාඩු පිළිවෙල කරන්න එක පුද්ගලයෙක් සඳහා රුපියල් 40000ක් විතර වියදමක් වාර්ෂිකව අපි වියදම් කරන්න වෙලා තියෙනවා. මේක බෙදලා ආපුවාම එක පුද්ගලයෙක් සඳහා.